කරුණා වික්කහි වතුල විස්ත්‍රාම ගන්න අවස්ථාවේදී මේ බුද්ධලයට විස්ත්‍රාමයක් ගන්න බැරි වෙන මට්ටමට විනය කාර්යපටි පාඩිය දීර්ඝ වෙලා කියලා තියෙනවා. ඒකේ ගැටලුව තියෙන්නේ අපි නිශ්චිත කාලනාවක් දීලා තිබුණාට ඒක තුල මේවා ක්‍රියාත්මක නොවී මේ විනය ගැන කතා කරනකොට මම පූර්ව දේශනවලදී කතා කරාන රත් උදුන් නීතිය කියලා එකක් තියෙනවා. ඒක අපි ගොඩක් කට්ටිය දන්නවා මේ වෙලාවේ දැනුම අලුත් කරගන්න කියන්නම්. ඕනම ආයතනයක ඒක පෞද්ගලික ආයතනයක් වේවා රජ ආයතනයක් වේවා මොකක් හරි විනය ක්‍රියාමාර්ග පිළිබඳ උපදේශ මාලාවක් දැනුවත් කිරීමක් තිබිය යුතුයි. ඒ තිබීම තමයි අපි මේ න්‍යාය විදියට කතා කරන්නේ. රත්තු උදුණක් කියන්නේ හොට් ප්ලේට් එකක් අපි කියලා දිනවා. අපි මේ හොට් ප්ලේට් එක හොඳටම රත් වෙලා දිනේ. ඒකයි ඉන්න එතකොට කෙලෙකට දැනෙන්න ඕනේ මේකට මේක ඇල්ලුවත් මොකද වෙන්නේ කියලා. ඒක පළවෙනි කාරණාව. දෙවෙනි කාරණාව තමයි අල්ලපු ගමන් පිච්චෙන. ඒ වගේ මේ පිච්චෙන ප්‍රමාණය අල්ලපු ප්‍රමාණයට සාපේක්ෂ වෙනවා. කෙනෙක් අල්ල තිබ්බම පිච්චෙන ප්‍රමාණය ඇඟිල්ල තිබ්බම පිච්චෙන ප්‍රමාණය එකිනෙකට වෙනස් වෙන්න ඕනේ. ඒ වගේම ඉක්මන් වෙන්න ඕනේ. අපි කල්පනා කරන්න ඕනේ දැන් මම පැහැදිලි කරා වගේ අපේ විනය කාර්ය පරිපාලිය කොයි තරම් දුරට ඒ ගුණාංගයට එකඟද කියන එක. තුන්වෙනි කාරණාව තමයි මේ ආයතනයේ ප්‍රධානිය උඳු නැළුවත් පිච්චෙන්න ඕන. පල්ලෙහම් මට්ටමේ නිලධාරියෙක් උඳු නැළුවත් පිච්චෙන්න ඕන. අපේ ක්‍රියාත්මක වෙන විනය කාර්යපටිපාටිය හැම කෙනෙකුටම ඉතා සමානව ක්‍රියාත්මක විය යුතුයි කියන එක. ඊළඟ එක තමයි මේක අඛණ්ඩව සිද්ධ විය යුතුයි. කාලයකට උඳුන නිවලා තියන්න ඒ උෂ්ණත්වය අඩු කරන්නවත් කරන්න බැහැ. මේක මේ විදිය විනය ක්‍රියාමාර්ගයක් ආයතනයක් තුළ පවතිනවා නම් යම් ආකාරයකට මේ කියන කරු මන්ත්‍රීතුමා පැහැදිලි කරන අපි අත්විඳින වැරදි කරන්න නිලධාරීන් බය වෙයි. දෙවෙනියට අපි මේ චක්ලේකින් ආවරණය කළ දෙන රජ නිලධාරීන්ගේ ඇඳුම. මේක ගොඩාක් දුරට විවාද සම්පන්න වෙච්ච මාතෘකාවක් පහුගිය කාලවකවානට 2022 වගේ කාලෙදී මම හිතනවා ඒ චක්ලේකින් නිකුත් කරම ලොකු ප්‍රශ්නයකට මුහුණ දුන්නා. හැබැයි කෙනෙකුට මේක දෙපැත්තක් තියෙනවා. හේතුව රජ නිලධාරියෙක් තමන්ගේ කාර්ය හරියට කරනවා නම් එයා අන්තිම ඇඳුම ගැන මොකටද මෙච්චර සැලකිලිමත් වෙන්නේ කියන එක එනකොට තර්ක කරන්න පුළුවන් දෙයක්. හැබැයි පොඩි ගැටලුවක් තියෙනවා. මේ අපි හැමෝම මමත් ඇතුළු මේ රජ නිලධාරීන් කිසියම් ආකාරයට මහජනතාව බදු ගෙවලා එයාලගේ වැඩක් කරගන්න බත් කරපු පිරිසක්. එතකොට එහෙමනම් අපිට මහජනතාව අපේක්ෂා කරන යම් හැසිරීමක් යම් පිළිවෙලක් ආරක්ෂා කිරීමේ බැඳීමක් තියෙනවා. අන්නේ බැඳීමත් එක්ක මේ තර්කෙදී අපිට බැහැ අපිට ඕන විදියට ඒ කියන ඇඳුම සම්බන්ධයෙන් ක්‍රමවේද අනුගමනය කරන්න. ගොඩක් වෙලාවට අපි මග තොටේදී නැත්තම් වෙන මිනිස්සුත් එක්ක කතා කරද්දී දැන් බලන්නකෝ මේ ආණ්ඩුවේ කන්ත්‍රොල් ගට්ටියට මේ ඇඳුමක් හරියට නැති හැටි කියන චෝදනාවට අපි ලක් වෙනවා. ඒ හින්දා මේ ඇඳුම සම්බන්ධයෙන්ුත් අපි වැඩ කරන ආයතනවල මෛත්‍රී ආයතන ප්‍රධානීන් විදියට සැලකලිමත් වීම වැදගත් කියන එක අපි මේ චක්ලේකින් පෙන්වලා දීලා තියෙනවා. මෙතනදී දැනට 1900 චක්ලේක නිකුත් කළා 89 චක්ලේකයක් දක්වා අපි පසුබැහැලා තියෙනවා. නමුත් මේ ඇඳුම කියන එකක් සේවය සැපීමේදී තමයි වැදගත් කාරණාවක් කියන එක මම කියන්න කැමතියි. තුන්වෙනියට මේ චක්ලේකින් ආමන්ත්‍රණය කරලා දෙන මහජන සම්බන්ධතා පැවැත්වීම ගැන. මෙතනදී පළවෙනි කාරණාව විදිහට කාර්යාලයේ රැඳී සිටීම ඊපෙරේදා අංශ නිලධාරියෙක් මගෙත් එක කතා කරලා කිව්වා අපේ ඉස්සර ඉන්න සර් කෙනෙක් ඒ සර් හම්බෙන්න නම් මේ කලින් වෙලාවක් වෙන් කරගන්න ඕනේ කියලා. මම බයි එහෙම එකක් දැන් මේ අපි අමාත්‍යංශවත් මේ ගොඩක් දැන් කරන්නේ නැහැ නේ කියලා. නෑනේ සර් ඒ සර් ගොඩක් වෙලාවට මේ නෑලු. අවර එනවනම් ඉන්න තමයි ඒ වෙලාව ගිය කරලා තියෙන්නේ. එහෙම මේ ඒක බොහොම කලාවකින් සිද්ධ වෙන දෙයක්. නමුත් එහෙම නොවි අපි හැම වෙලාවෙම සේවය සැපීමට කාර්යාල තුන රැඳී සිටීම කියන එක මෙතනින් බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ මහජන ෆැමිලි සම්බන්ධයෙන් ක්‍රියා කිරීම. මේ චක්ලේක උපදෙස් දීලා තියෙනවා ෆැමිලි පෙට්ටි නඩත්තු කරන්න කියලා. ඒ ෆැමිලි පෙට්ටි ගොඩක් වෙලාවට තියෙන අමාත්‍යංශ දෙපාර්තමේන්තුවල ඒ ෆැමිලි පෙට්ටි වල දාන ෆැමිලි ගැන අධ්‍යයනය කිරීමත් ඊට අදාළව ප්‍රතික්‍රියා දැක්වීමත් අවශ්‍ය ප්‍රතිකර්මීය පියවර ගැනීමෙත් අඩුපාඩු අපි දකිනවා. මම හිතන්නේ මේ චක්ලේකින් අපි බෙන්ලා දීලා තියෙන පුළුවන් තරම් මේ මහජනතාවන් ඉදින් තමන්ගෙන ෆැමිලි වලට කඩිනම් ක්‍රියාමාර්ග ගත්තොත් අපිට එතනින් එහාට ඒ ආයතනයෙන් බැහැර පාර්ශ්වෙදී අපිට ලැබෙන චෝදනා සහ ඒ විවේචන අඩු කරගන්න පුළුවන්. මහජනතාවගෙන් ලැබෙන ලිපි සඳහා ක්‍රියා කිරීම මේකට දවස් ගණන් නියම කරලා ක්‍රමවේද සඳහන් කරලා ආයතන සංග්‍රහය තුළ ඊට
පස්ස චක්ලිගත්ත මිනිකුත් කරලා දීරවා. අනිත්තක කාරල දුරකත නැසුසඳ ප්‍රතිචාර දැක්වීම. මේ වැදතරම් මේ කියන්න ඕන කාරණා නෙවෙයි මට පොගවී චක්ලේක සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරන්න ඕන හින්දා මේ දේවල් මම පැහැදිලි කරනවා. මේ අපි හැමෝම පිළිපදින සහ ක්‍රියාත්මක කරන දේවල් සමහර වෙලාවට අපේ කාර්යබහුලතාව සහ වැඩමුළු ඉක්මවීම මම දන්නවා. අපි අතිරේක ලේකම්වරුන් අමාත්‍යංශ ලේකම්වරුන් දෙපාර්තමේන්තු ප්‍රධානි බාරගෙන තියෙන වගකීම් සම්භාරය එහෙම වෙලාවට යම් මාකට අතුපසින් ඉන්නවා. නමුත් එතනදී ඇත්තටම වැදගත් වෙන්නේ එහෙම නැති යම් මට්ටමක නිලධාරීන්ගෙනුත් සමහර වෙලාවට ඒ කඩිනම් ප්‍රතිචාර සහ ඒ අවශ්‍ය වන මට්ටමේ සහයෝගය දුරකථන ඇමතුම් මගින් අහන විමසුම වලට ලැබෙන්නේ නැති බවට තියෙන චෝදනා ඉවත් කරගන්න කියන එක තමයි අපි මෙතනදී බලාපොරොත්තු වෙලා තියෙන මේ චක්‍රයේ මගින් උපදෙස් දීලා තියෙන්නේ. අනික මහජනතාවට අවශ්‍ය පහසුකම් සැපයීම. මේ අතරේ කරුණු හතරක් ගැන කතා කරනවා. අපේ ගරු මන්ත්‍රීතුමා පැහැදිලි කරා වගේ අර වහින්න එපා කිපුලා ඉන්නවයි කියන එක සිංහලෙන් විතරක් තියෙනවා වගේ සමහර ලියුම් අපිට ඇත්තටම දෙමළ භාෂාවෙන් එනවා. අංශයක් විදිහට මමත් සමහර වෙලාවට ලොකු දුෂ්කරතාවකට මුහුණ දෙනවා ඒක සිංහලට හරවගන්නේ කොහොමද කියන එක. ඒ වගේම සිංහල භාෂාව ඉංග්‍රීසි භාෂාවෙන් එන ලියුම් වලට අපිට සිංහලෙන් උත්තර යවන්න බෑ. ඒකටත් අපි එක්කෝ අදාළ ප්‍රදේශයේ බලලා දෙමළෙන් හරි ඉංග්‍රීසියෙන් හරි පිළිතුරු දෙන්න ඕන. දැන් මම කල්පනා කරන්නේ මට දෙමළ ලියුමක් ලැබිලා මම පත් වෙන අපහසුතාවම මට දෙමළ බෑ. මේ සිංහලින් ලියුමක් ගිහිල්ලා දෙමළ දන්න ප්‍රදේශයේ දෙමළ භාවිතා කරන ප්‍රදේශයක නිලධාරියෙක් කොච්චර අසන්නවද ඇද්ද? එයා වාණයන් වෙනවා සිංහල දන්න කෙනෙක්. ඉතින් ඒ හින්දා මොකක් හරි ක්‍රමවේදයක් මේකට අපේ රාජ්‍ය භාෂා කොමසාරින් ජනතාවතුමත් ඉන්නවා. අපි දෙන නොයෙකුත් චක්‍රයක නිකුත් කරනවා පන්තිම වත්තනෝ. ඉතින් මේ මොන ක්‍රමවේදයකට හරි මෙතනදී මේ භාෂාව සම්බන්ධයෙන් ගැටලුවට නම් උත්තරයක් සොයාගත යුතුයි. ඒක තමයි ඒ අපි මහජනතාවට අවශ්‍ය පහසුකම් සැපයීම යටතේ කතා කරන එක දෙයක්. දෙවෙනි කාරණාව තමයි හැම ආයතනයකම පුරවැසි ප්‍රඥප්ති, සේවාලාභී ප්‍රඥප්ති මේවා සකස් කරලා ඒව මහජනතාවට පේන විදිහට ඒ පුරවැසි ප්‍රඥප්ති, සේවාලාභී ප්‍රඥප්ති වලට අනුව ඒ අදාළ සේවාව සැපයීමට කටයුතු කරන්න ඕන කියන එක දෙවෙනි කාරණාව විදිහට එතන කියනවා. තුන්වෙනි කාරණාව විදිහට කියන්නේ කෙනෙකුට ආයතනයක් වෙත ආපුහම තමයි යා යුත්තේ කොතනටද? තමන් හමු විය යුත්තේ කවුද? එමුනම් තමන් ගේන්නුන ලිපි ලේඛන මොනවද? මෙන්න මේ දේවල් පිළිබඳ සේවාලාභී දැනුවත් කිරීමට අවශ්‍ය ක්‍රමවේද සකස් කරලා තියෙනවා. ඉතින් මේක තුන්වෙනි කාරණාව. හතරවෙනි කාරණාව තමයි අපි හැමෝම එක වගේ නැහැ. අපි කන්තෝරුට එන්න පුළුවන්, රෝද පුටුවෙන් කෙනෙක් එන්න පුළුවන්, එහෙම නැත්නම් ඇස්පේන් නැති කෙනෙක් එන්න පුළුවන්. මේ වගේ කෙනෙක් ආවත් කොහොමද අපි සේවාව එයාට ලබා දෙන්නේ කියන එකට ක්‍රමවේද සකස් වෙලා තියෙන්න ඕන පන්තෝරු අපේ ආයතන තුල. මෙන්න මේ වගේ තමයි මේ චක්‍රයේ නිකුත් කරන්න පසුබිමු නැත්තනම විවෘතවක විවෘත රජයක් පිළිබඳ ආජික අධීක්ෂණ කාර්ය සභාවේ උපදේශ. ඊට පස්සේ මේ තා අපි නිකුත් කරපු චක්‍රයේ එකතු කරලා යම් යම් දේවල් සංශෝධනය කරලා අවශ්‍ය පරිද්දම මේ චක්‍රයේ නිකුත් කරලා තියෙන්නේ. මෙතන මේ ප්‍රධාන අංග හතරක් අපි ආවරණය කරලා තියෙනවා. ඒ රජෙන්දරින්ගේ පැමිණීම, සාමාන්‍ය හැසිරීම, රජෙන්දර ගැලතුම, මහජන සම්බන්ධ පැවැත්වීම, මහජනතාවට අවශ්‍ය පහසුකම් සැපයීම. ඉතින් මේ දේවල් අලුත් දේවල් නෙවෙයි. මම දන්නවා සාමාන්‍ය අපි චක්‍රිකයන් කරන චක්‍රික සම්බන්ධ දැනුවත් කිරීමක් කරන්නේ නැහැ. නමුත් මෙතනදී මේ කියන වැදගත්කම සැලකිලි දරගෙන තමයි මගේ දැන ගරු මන්ත්‍රීතුමා විසින් මේ වගේ වැඩසටහන සංවිධානය කරන්නේ. ඉතින් මෙතෙන් ආරාධනා කිරීම පිළිබඳව මම ස්තුතිවන්ත වෙනවා. අපි රාජ්‍ය සේවයට තමයි අද රට උණහරි දෙයක් වෙලා තියෙනවා නම් සමහරවිට ගැටලුවකට මුහුණ දීලා තියෙනවා නම් ඒකෙන් ගොඩ යන්න සහ ඒක ඉස්සරහට සංවර්ධනයක් කරා යෑමේදී අතිමහත් කාර්යභාරයක් ලැබලා තියෙන්නේ. ඉතින් මේ කියන කාරණාව වලට අතිරේකව තමයි ආයතන වෙත පැවිදලා තියෙන කාර්යභාර ඉෂ්ට කරලා අපි හොඳ අනාගතයක් අපේ දරුවන්ට ඇති කරලා දෙමු කියන ඉල්ලීම කරමින්